ආසිය පළමු හයිපර්සොනික් කවිය නිර්මාණය කිරීමට සමත් වූ බව ඉරාන රජය දැනුම් දී තිබෙනවා. ඉරාන අභ්‍යවකාශ හමුදාවේ ප්‍රධානි අම්රාලි හජිසාද් කියා සිටියේ මෙය ඉරානයේ ලැබූ දෙවැන්ත මට්ටමේ ජයග්‍රහණයක් බවයි. ශබ්දයේ වේගයෙන් පස් ගුණයක් ඉක්මවන මෙම හයිපර්සොනික් අවිය ඕනෑම ගුවන් ආරක්ෂණ පද්ධතියක් පෙරදවීමට සමත් බවද දැනුම් දී තිබෙනවා. රහසිගත මට්ටමින් ක්‍රියාත්මක කළ පරීක්ෂණ මාලාවකින් පසු මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් වූ බවයි ඉරාන අභ්‍යවකාශ හමුදාව පවසන්නේ. 2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට මෙම හයිපර්සොනික් අවියේ අවසන් නදීර ක්‍රියාත්මක කරන ලද බවද නිවේදනය කළා. මේ සමග හයිපර්සොනික් අවි පවතින රාජ්‍යයන් කිහිපය අතරට ඉරානයේද නිල මට්ටමින් සම්බන්ධ වන බවයි දන්වා ඇත්තේ. ඉරානයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා තුලින් ප්‍රකාශ කළේ මෙම හයිපර්සොනික් කවියට ඊශ්‍රායලය වෙත ළඟා වීමට විනාඩි 7ක කාලයක් පමණක් ගත වෙන බවයි. මෙමගින් ඉරානයේ ජාතික ආරක්ෂාව තහවුරු කරන අතර සියලු සතුරන්ට නිල මට්ටමේ පණිවිඩයක්ද ලබා දෙන බවයි ප්‍රකාශ කළේ. වායුගෝලය තුළට සහ ඉන් පිටතට ක්‍රියාත්මක විය හැකි පරිදි මෙම හයිපර්සොනික් කවිය වර්ධනය කර පවතින බවද දැනුම් දී තිබෙනවා. ඉරානයේ ෆාස් පුවත් සේවයේ වාර්තාවක් තුලින් කියා සිටියේ සතුරු ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් වනසා දැමිය හැකි පරිදි මෙම අවිය වර්ධනය කිරීමට ඉරානය සමත්ව පවතින බවයි. මේ දක්වා රුසියාව, ඇමරිකාව, චීනය, උතුරු කොරියාව සහ ඉන්දියාව හයිපර්සොනික් අවි සම්බන්ධ මූලික අධීර ජය ගැනීමට සමත්ව තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් වාර්තාවක් තුළින් කියා සිටියේ ඉරානය විසින් නිපද වූ බව කියන හයිපර්සොනික් අවිය පිළිබඳ වටහිර අවධානය යොමු කරමින් පවතින බවයි. මෙය හයිපර්සොනික් අවියක් බවට මේ දක්වා සාධක ලැබී නොමැති බවද එම වාර්තාව තුළින් ප්‍රකාශ කළා. ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට ආසන්න බවට චෝදනා එල්ල වී තිබියදී හයිපර්සොනික් අවියක් නිපදවීමද විශේෂත්වයක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ඉරාන රජයේ නවතම වාර්තාවක් තුළින් ප්‍රකාශ කළේ මෙම අවිය සාමකාමී රාජ්‍යයන් වෙත තර්ජනයක් නොවන බවයි. යම් පාර්ශවයක් ඉරානයට තර්ජනය කිරීමට තැත් කළහොත් නියමිත මට්ටමේ ප්‍රතිචාර මේ හරහා දක්වන බවද දැනුම් දී තිබෙනවා. දැඩි ඉරාන විරෝධියෙකු වන බෙන්ජමින් නෙතන්‍යාහු ඊශ්‍රායල් මහමැතිවරණයෙන් ජය ලැබීමෙන් පසු මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණා. මෙම අවිය පිළිබඳ තාක්ෂණික දත්ත අනාවරණ නොකරන බවයි ඉරාන අභ්‍යවකාශ හමුදාව විසින් දන්වා තිබුණේ. ඉරානයේ බුද්ධි තොරතුරු අමාත්‍ය ඉස්මයිල් කතීබ් ප්‍රකාශ කළේ නව අවිය සම්බන්ධ පණිවිඩය සෞදි අරාබිය වෙතද යොමු කරන බවයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.